ගත්තොත් අක්කර 2200ක්. අක්කර 2200ක්. කාට දුන්නේ? කාට දුන්නේ? ඇමරිකානු ඩෝල් සමාගමට. තමුන්නාසල ඡන්ද දීලා ආණ්ඩු හදනවා. හැබැයි බලය ගන්න ආණ්ඩු ඇමරිකන් කාර්යයට ඉඩම් දෙනවා. අපි ඔයගලට සහතිකයක් දෙනවා. මේ වෙල්ලස්සේ ජනතාවගේ ඉඩම් කිසිදු කම්පැනියකට දෙන්නෙත් නැහැ. දීපු කම්පැනි වල ඉඩම් යලි පවර ගන්න බවට අපි ඔයගල සහතිකයක් දෙනවා. ජනතාවගේ ඉඩම් බෙදලා දෙන්න. ඒ වගේම තමයි මෑතකදී නෙල්න සමාගම ඩක්කර 100ක් දෙනවා. ඇතිමලේ සීනි සමාගම ඩක්කර 2000ක් දෙනවා. මේ තමුන්නාසලගේ ඉඩම් අපේ මිතුරු මිතු ආරක්ෂා කරපු ඉඩම් සුදු අධිරාජ්‍යවාදී ටෙරෙහිම් සටන් කරලා රැකගත්තු ඉඩම් අපේ මිතුරු මිත්තන්ගේ ඇටසකිලිවලින් ඇට මිදුලුවලින් පෝරවෙච්ච මහ පොළව විදේශිකයන්ට විකිණීම මුළුමනින් නතර කරනවා. කුසකර්මාන්තයේ ඉඩම් කුසකර්මාන්තයේ ඉඳන ජනතාවට අපි ඒක විසඳනවා. ඊළඟට කුසකර්මාන්ත සඳහා හොඳ බීජ ටිකක් ඕන. අද බීජ වලට මොකද වෙලා තිබෙන්නේ? මුළු බීජ වෙළඳපොළම අද කොම්පැනි විසින් ගිලගෙන ඉවරයි. ඉස්සර අපිට විශාල වට්ටක් තිබ්බා. අද තියෙන පොඩි වට්ටක්. මීමිනි වට්ටක්. අපේ කරවිල ඇටකට අද CIC කාරෙන් ගේන්න වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි දන්න අපේ පරාගණ සිද්ධුනේ ස්වභාවිකව. හැබැයි තමුන්නාසලා දන්න වැල්ලවය තනමල් විල පැත්තේ. තුඹ කරවිල වගා කරනවා. තුඹ කරවිල වගා කරලා පාන්දර මොකද කරන්නේ? පිනි දෙන්න කලින්. පාන්දර පහට නැගිටලා මොකද කරන්නේ? පිරිමි මල කඩාගෙන නේද? මලෙන් මොකද කරන්නේ? ගැහෙනු මලට පරාගණය කර කර යනවා. මේ ඉස්සර මීමැස්සෝක කරේ නේද? දැන් කවුද කරන්නේ මේක? ඔයගොල්ලෝ කරනව නේද? ඉතින් පාන්දර පහට නැගිටිනවා පිනි හිඳෙන්න කලින් පිරිමි මල කඩාගෙන පරාගණය කර කර යනවා ගැහෙනු මලේ. මල් පහක් විතර කරනවා ආයේ ඒක අයින් කරනවා ආයේ පිරිමි මලක් හොයා ගන්නවා. කරන්නේ නැත්නම් ඉතින් අපේ මෙහෙම බීජ සම්පතක් අපිට තිබ්බද? අපිටම ඉතාමත්ම ස්වභාවික පරාගණ ලක්වන බීජ සම්පතක් අපිට තිබුණා. අද මිනිස්සුන්ට පාන්දර පහට නැගිටලා පරාගණය කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා යලි අපේ රටේ බීජවලයි අපි අත්පත් කරගන්න ඕනේ. අපිට විවිධාංගිකරණය වූ බීජ සම්පතක් තිබුණා. ඒක අපේ අයිතිය. හැබැයි අපේ බීජ කොයිපොළ වල තිබුණා? මහලු පොළන් බීජ කොයිපොළ? තමුන්හාසල අද ගිහිල්ලා බලන්න. ඒක ඇවිල්ලා ඉපිල් ඉපිල් වගා. විශාල ඉපිල් කැලවලින් පිරිලා. බණ්ඩාරවල බිඳිනව කොයිපොළ ගිහිල්ලා බලන්න. විශාල කැලෑගත වෙලා තිබුණා බණ්ඩාරවල බිඳිනව කොයිපොළ. දඹුල්ල පැල්වහර කොයිපොළ. ඒකේ භාගයක් CIC කාර්යයට. තමුත් එක මල්වානේ තිබුණා කීන කොයිපොළ. ඒක වික CIC කාර්යයට. හිඟුරක්කොඩ තිබ්බා අක්කර 200ක අක්කර 2000ක. බීජ විතර වී ගොයිපල ඒක වික්කා CIC කාර්යයන්. ඒ සමේ දේශප්‍රේමී වගේ හදාගත්තු වහන්තු මොකද කරේ? අපේ බීජ ගොයිපල ගොයිපලවල ලැබුවා. සමහර බීජ ගොයිපලවල වික්කා. යලි අපේ රටේ ගොවි ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් බීජ ලබා දෙන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. CIC කාර්යයක ඒකෙන් කාර්යයක බවර කාර්යයේ බීජ පස්සේ දින යන ගමන අපි නතර කරනවා. ඒ අපේ බීජ අපිට අයිති බීජ. අද ඒව අපිට අහිමි වෙලා තිබුණා. අහිමි වෙලා නැද්ද? අද වැටකුළුද වට්ටක්කද පතෝලද කරවිලද මේ ඔක්කොම අපිට වෙලා තියෙන්නේ CIC කාර්යයේ යටටින් එකක් අරන් ඉන්න ඕන ගෙදර. වෙලා නැද්ද මේක? මේක වෙනස් කරන්න ඕන. දැන් ඉඩම් තියෙනවා බීජ තිබෙනවා. ඊළඟ අපේ රටේ වාරි කර්මාන්තය. ජලය අවශ්‍ය වගා කරන්න. අපේ රටේ වැව් 32000ක් තිබුණා. වැව් 32000යි අද ඉතුරු වෙලා තියෙන වැව් 14000යි. වැව් 14000යි. වැව් 12000ක්ම අභාවයට යමින් තිබෙනවා. අපේ රට මේ මහ වර්ෂාව පටන් ගන්න ඔක්තෝබර් මාසේ 15 නේද? මහ වැහි පටන් ගන්නවා. මහා අපිට අපි වාසනාවන්ත රටක්. ලෝකෙ කිසිදු රටක නැති වාසනාවක් අපිට තිබෙනවා. ඒ වාසනාව තමයි අපිට මෝසම් දෙක වර්ෂාව ලැබෙනවා. ගොඩාක් රටවල වගා කරන්න පුළුවන් එක මෝසමයි. එක කන්නේ අපිට කන්න දෙකක් වගා කරන්න පුළුවන්. ඉස්සර අපේ මුතුන් මිත්තු අතරමැද කන්නකොත් වගා කරා. මහ කන්නේ ගොයන් කපල ඉවර වෙලා උඳු හරි තල හරි උඳු උඳු කෞපි වෙණියව අතරමැද දින 45 භෝග අපි කුඹුරට ඉස්සා. ඊනක අපි යල් කන්න වගා කරන්නේ නේද? ඒ වගේ පොහොරත් වෙන රණිල කුලේ භෝග මතකද? අපි මෙහෙම කරේ කුස්කර මාත මොදලා තිබුණා. අද අපිට විශාල වතුරවල හිගයක් ඇති වෙලා තිබුණා. අද වාර කර්මාන්ත බිඳවැටලා තිබෙනවා. අපේ රට මධ්‍ය කඳුකරෙන් පටන් අරගෙන ගංගා 103ක් මහමුදුනට වැටෙනවා. රටවටේ මහමුදුනට වැටෙන ගංගා පද්ධතියක් තිබෙනවා. අද මොකද සිදු වී තිබෙන්නේ? මේ ගංගා මධ්‍ය කඳුකර විනාශ කරා. මධ්‍ය කඳුකර විශාල පරිසර හානියක් ඇති කරා. මධ්‍ය කඳුකර විශාල ජලාශ වලට නැගුවා. ඒ නිසා අපේ රටේ ජල සම්පත එතනින් විනාශ වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි යලි අපේ රටේ ජල සම්පතට සෑම
ජලපෝෂක ප්‍රදේශයක්ම නැවත වගා කරන වන වගා ඇති කරන මතකද බලන්න. අද අපේ රටේ ගංගා හිඳෙන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි ජලපෝෂක ප්‍රදේශ මුළුමනින්ම එලි කරලා තිබෙනවා. එහෙම නෙවෙයිද? කුඩා වේගවල බලක බලන්න. වැඩි හිටියකින් අහලා බලන්න කුඩා වේ හිඳුන කවද්ද කියලා. කතරගම මණික්කංග හොයලා බලන්න. වැඩි හිටියකින් අහලා බලන්න කවුද හිඳුන කියලා. අද වහිනකොට වතුර එනවා, පායනකොට හිඳෙනවා. එහෙම නෙවෙයිද? මේක සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මේ වගේ වනවගාව විනාශ කරන්න. එනිසා සෑම ගංගා ද්‍රෝණියකම නැවත වනවගාව ප්‍රතිකරණ. මේ ගංගා වතුරෙන් පුරවන මතද බග. මේ වැටෙන වර්ෂාව මොකද කරන්නේ? අද මොකද කරලා වෙලා තියෙන්නේ? සති තුනක පායනකොට නියගේ. සති දෙක එක දිගට වහිනකොට ගම් වතුර. අපි 1978 ඉඳන් මේ දක්වා අපේ රටේ වර්ෂාපතන පරීක්ෂා කරා. මේ අවුරුදු 40ටම අපේ රටේ වර්ෂාපතනයේ ලොකු වෙනස්කමක් වෙලා නැහැ. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? සති තුන පායනකොට නියගේ, සති දෙක වහිනකොට ගම් වතුර. මොකද මේ සරසු? අද ගම් වතුර පාලනය කරන්න තියෙන සරසු මොකද්ද? කළුබගේ ගම් වතුර පාලනය කරේ කොහොමද? කළුබගේ මුහුදට වැට නැතන තිබුණ විශාල වැලිකන්දක්. එඳ ගඟ ඇවිල්ලා හැරිලා තමයි මුහුදට ගියේ. ගඟ එනවා හැරිලා මුහුදට යන. එතන මොකද වෙන්නේ? ගඟේ උඩහ වතුර නේද? උඩහ වතුර රැඳෙනම. දැන් ගඟ වතුර පාලනය කරන්න මොකද කරේ? වැලිකන්ද කපලා ඇරේ. දැන් මොකද කරන්නේ? කළුබගේ වතුර කෙලින්ම මුහුදට. අපිට ඉතිහාස රජුරුව මොකද අපිට කිව්වේ? ආසයෙන් වැටෙන කිසිදු නේද ජල බිඳක් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යවන්න එපා කිව්වා. අද වැටෙන වතුර ටික ඔක්කොම ඉක්මනින්ම මහ මුහුදට යවමු. ඒ ගම් වතුර වැරදි පාලනයකට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ වැව් ටික නැවත පුරවන්න ඕන. අපේ ගංගා දුරු ටික සංවර්ධනය කරන්න ඕන. ඒව නැවත ජල පෝෂක ප්‍රදේශ වගා බිම් බවට පත් කරන්න ඕන. ගංගා ජලය තැම්පත් කරන්න තියෙන හොඳම තැන කොහෙද? කොහෙද? ජලය තැම්පත් කරන්න හොඳම මහ පොළව. මහ පොළවේ ජල මට්ටම උඩ තියෙනවා නම් අපිට හරි ලේසියි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මහ පොළවේ අපේ ජලය තැම්පත් වෙන්නේ නෙමෙයි. අපි ඔක්කොම සරසම් කරලා තියෙන මහ පොළවට වැටෙන වතුර ටික ඉක්මනින්ම ගංගාවට යවලා ගංගාවෙන් මහ මුදුට යවන්න. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපේ මහ පොළවේ වැඩිහිටි අම්මලා තාත්තලාට මතකද? අපි ඉස්සර බම්බයක් කපනකොට වතුර තිබ්බා. අද බම්බ පහක් කපුවත් වතුර නැහැ. එහෙම නෙමෙයිද? ඇයි? පොළවේ වතුර මට්ටම පහළ ගියා. ජලමේ පොළවේ වතුර තැම්පත් කිරීම සඳහා සරසමක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ නිසා මේ වියලි කලාපය කියලා කියන නේද විශාල නියඟයක් ඇති වෙනවා කියලා කියන වගා කිරීම සඳහා ජල ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන මොනරාගල ප්‍රදේශය ගොවිතැනට අවශ්‍ය වෙන ජලය ලබා දීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් අපි නිර්මාණය කරනවා සහතික වශයෙන් කුස්කරමාන්ත සංවර්ධනය කිරීමෙන්. ඉඩම් බීජ වතුර ඊළඟ අපේ වගා ක්‍රම අපේ මේ මහපොළව වස විසවලින් පිරීලා තිබෙන්නේ. වස විසවලින් පිරීලා තිබෙන්නේ මේ මහපොළ. අපිට අද බෙහෙත් අපිට ලෙඩක් හදනම බෙහෙත හේතු කියලා දෙන්නේ කවුද? කවුද? අපි මිරිස් වගා කරාට පස්සේ මිරිස් ගහේ කොලේ කොට වෙලා නම් අපි යන කවුද? බෙහෙත් මුදලාලි ගාව. බෙහෙත් මුදලාලට කියලා කියන මොකක්ද? මිරිස් ඉඳුවා මිරිස් ගහේ කොළ කොට වෙලා අපිට බෙහෙතක් කියන්න කියනවා. මුදලාලි දෙනවා වැඩිම කොමිස්සිය වෙන බෙහෙත. ගිල ගහන. ගැහුවම කොඩේ හොඳයි ගහ කහ වෙලා. ඊට පස්සේ කහ කොලේ කහ වෙච්ච එකට වෙලා බෙහෙත් ගන්න. ගැහුවේ නැද්ද එන්නේ? දැන් අපේ කුසු ව්‍යාප්ති නිලධාරියා කවුද? කුසු උපදේශය දෙන කවුද අපිට? කඩේ මුදලා. එයා කියන බෙහෙත තමයි අපි ගහන්නේ. ඒ නිසා අපේ රටේ කුසු විය ඉතම දිනු කුසු උපදේශයක් අපිට තිබුණා. මතකද මේ වැඩිහිටි අම්මලා තාත්තලා? නේද කුසු උපදේශක මහත්තයෙක් හිටියා ගමේ. එයාට කුසු කර්ම පිළිබඳව ඩිප්ලෝමාදාරි බවට පත්ලා හිටියා. ඔය කුසු කර්ම පාසල් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබුණා. ඒ වගේ පුහුණුව ලබන කුසු නිලධාරි මහත්තයෙක් ගමේ හිටියා. එයා තමයි අපිට වගාව ගැන කියලා දෙන්නේ. එයා තමයි ලෙඩ බෙහෙත ගැන කියලා දෙන්නේ. අද කුසි ව්‍යාප්ත සේවයේ මුළුමනින්ම කඩාවැටෙන. ඒක දැන් ඔය ඉතුරු වෙලා තියෙන අම්පාර වගේ මහ ව්‍යාපාරවල. අනිත් ඔක්කොගෙම කුසි ව්‍යාප්ත සේවය කඩාවැටලා තිබෙනවා. ඒ නිසා යළි හොඳ කුසි උපදේශක සේවයක් ස්ථාපිත කරන ලංකාවේ ගොවි ජනතාවට කුසි කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන දැනුම අධ්‍යාපනය සහ වගාව ගැන තේරුම් බේරුම් කරලා දෙන්න. ඒක අපි ඊළඟ සැරේ. මේ වස විසින් පිරිච්ච මේ පොළව සුවපත් කරමු. ඊළඟ විශේෂයෙන් වැදගත් අප රටේ අස්වැන්නට මොකද සිදු වී තිබෙන්නේ? ආණ්ඩුවේ වාර්තා කියනවා අප රටේ එළවලු නිෂ්පාදන සියයට 38ක් අපතේ යන ප්‍රවාහනයේදී සියයට 38ක් ප්‍රවාහනයේදී අපතේ යන. ඉතින් අපි කිලෝ 100ක් වට්ටක්ක නිෂ්පාදනය කරා ගන්න මුදලාලි දෙනවා 62යි පරිභෝජනය කරන්න කියන්නේ.
අපි පතවල කියලක 100ක් නිෂ්පාදනය කරා. ගන්න මුදලල් දෙන 62යි කොළඹ පිටකොටුවේ විකුණ ගන්න වෙන්නේ කියලා. 138ක් ප්‍රවාහණී දෙපත යන. ලෝකේ රටවල් තියෙනවා මතක තබා ගන්න. එක කන්නයි වගා කරන්න. ඒ කන්නේ වගා මුළු අවුරුද්ද පුරාම ආරක්ෂා කරගෙන තිබෙනවා. අපිට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අපිට අපේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න සැලැස්මක් නැහැ. ඒක ප්‍රධාන සාධක තුනක් මත රඳාපවතින. එක, අපිට හොඳ ඇසුරුම් කරන්නක් ඕන. අපේ එළවලු, පළතුරු ඇසුරුම් කිරීම සඳහා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඕන. ඊළඟ ඇසුරුම් කර්මාන්තශාලාවට ඇසුරුම් කරන එළවලු සහ පළතුරු ගබඩා කිරීම සඳහා ගබඩා සංකීර්ණයක් ඕන. ඊළඟ අපිට හොඳ ප්‍රවාහන පද්ධතියක් ඕන. මෙන්න මේ එළවලු සහ පළතුරු අපතේ යන ප්‍රමාණය අවම කරන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය ඇසුරුම් කර්මාන්තශාලා ගබඩා සහ ප්‍රවාහනේ මේ තුනට සරස්මක් ඕන. අවුරුදු 71ක් කියලා තියෙන මේ පාලකයන්. මේ පාලකයන් පුළුවන් වුණාද එක රතුළුණු ගබඩාවක් හදන්න? තමුනාසල රතුළුණු වලට මොකද වෙන්නේ? නෙලනවා නේද? රතුළුණු නෙලන කාලට මොකද වෙන්නේ? රතුළුණු මිල බහිනවා. බහිනවා. දෙහි වලට මොකද වෙන්නේ? දෙහි කිලෝක රුපියල් 10ට බහිනවා. ගස් වල යට වැටිලා යනවා. හැබැයි ඒ දෙහි කිලෝක තව අවුරුද්දක රුපියල් 400ට නගිනවා. නගින්නද? එකෙනෙද 10ට බහිනවා 400ට නගිනවා. ලෝකෙ කොහෙවත් මෙහෙම මිල උච්චා වචනේ වෙන්නේ නැහැ. ලෝකේ සමහර රාජ්‍යන් තියෙනවා අවුරුද්දකට 150ක මිල වෙනස් වෙන්නේ නැහැ. සමහර රාජ්‍යන් තියෙනවා අවුරුදු 5කට 150ක වෙනස් වෙලා නැහැ. කැරට් නම් ඒ අවුරුදු 5ම එක මිල. අපි අස්වැන්නලනකොට 10ට බහිනවා. අස්වැන්න නැති වෙනකොට 400ට නගිනවා. ලෝකෙ කොහෙවත් රටක මේක මේ හා සමාන ලෙස මිල උච්චාවචන සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මේ මිල උච්චාවචන වෙන්නේ? නිෂ්පාදනය කරනකොට ඔක්කොම වෙනද පොල්ට එනවා. තමුනාසල රතුළුණු වගා කරපුවාම නිලන අස්වැන්න සති දෙකක් ඇතුළත කාලය ඉවර කරන්න ඕනේ. එහෙම තමුනාසල නිලන තක්කාලි අස්වැන්න සති දෙකක් ඇතුළත කාලය ඉවර කරන්න ඕනේ. එහෙම ඉතින් මොකද වෙන්නේ? මාස 6කට තක්කාලි හැදෙන අපි සති දෙක කාලය ඉවර කරනවා. ඉතින් මිල බහිනම් මොකද කරන්න ඕන? වෙළඳපොළේ තියෙන අතිරික්තයක්. ඒ වෙළඳපොළේ තියෙන අතිරික්තය ගබඩාවට ගෙනියන්න. වෙළඳපොළට එවන්න ඕන වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරයි. ඕනෑම නිෂ්පාදකෙක් වෙළඳපොළට ඇතිතරම් බඩු එවන්නේ නැහැ. සෑම නිෂ්පාදකෙක්ම වෙළඳපොළට බඩු එවන්නේ වෙළඳපොළේ ඉල්ලුම පිළිබඳව සැලකිල්ල ලක් කරලා. ලිව බ්‍රදර්ස් මුදලානි සබන් නිෂ්පාදනය කරනවා නම් ඔව් සබන් තොග ගණන් එවන්නේ නැහැ. ඔහු දන්නවා වෙළඳපොළේ සබන් විකිණෙන ප්‍රමාණය. ඊට අනුව තමයි සබන් නිවන්නේ. පපඩම් හදන නිෂ්පාදකයා පපඩම් වෙළඳපොළේ එවන්නේ කොහොමද? අවුරුදු කාලයට පපඩම් ටිකක් වැඩියෙන් එවනවා නේද? අවුරුදු නැති කාලයට පපඩම් අඩුයි. එහෙම නෙවෙයිද? ඉතින් වෙළඳපොළ ගැන සැලකිලි ලක් කරලා තමයි නිෂ්පාදකයා බඩු එවන්නේ. කිසි නිෂ්පාදකයෙක් බඩු එවන්නේ නැහැ වෙළඳපොළ පිළිබඳ දත්ත සංඛ්‍යා තොරතුරු නැතුව. හැබැයි අපි මොකද වෙලා තිබෙන්නේ? අපිට වෙළඳපොළ සංඛ්‍යා දත්ත තොරතුරු වැඩක් නැහැ. තක්කාලි කැඩුවා නම් විකුණන්න ඕන. කඩන්නත් කවුද? පොළ දවසට. වැඩිපුර. පොළ දවසට තක්කාලි කඩනවා. වෙළඳපොළේ අවශ්‍යතාවයට නෙවෙයි. වෙළඳපොළේ තොරතුරු මත නෙවෙයි. එනිසා මොකද වෙලා තිබෙන්නේ? විශාල අස්වැන්නක් වෙළඳපොළට එනවා. දඹුල්ල මාකට් රෝගල කියලා බලන්න. ඈත ගම්වල දිමෝ බට්ට ලොරිය පටවගෙන වට්ටක තොග ගණන් අරගෙන එනවා. හවස දෙක වෙනකොට එනවා ලොරිය. වට්ටක ලොරි පොලිමේ ගහලා තියෙනවා. කොටුවේ යන මුදලාලි දන්නවා අද කොළඹ මාකට් එකේ වට්ටක ලොරි 5යි කියලා. හැබැයි අවිලා තියෙනවා 50. මොකද කරන්නේ? දෙකට වට්ටක ලොරිය ගියාට දෙකට කිරන්නේ නැහැ. රස්තියාදු කරන හවස 7 වෙනකම්. ඇයි ලොරි 50ක් ඇවිල්ලා ඕන වෙලා තියෙන 5යි. තුට්ටු දෙකට අඩු කරනවා. අඩුම තරමේ සමහර අය අපි දන්නවා පටවගෙන ගිහින් ලොරිය කුලිය හම්බ වෙන්නේ. ඉඩ සරන් ගිහිල්ලා මාකට් එකේ කුණු කොටර දාන. තමුනාසල දවස ගිහිල්ලා බලන්න. දඹුල්ල නගර සභාව බැකෝ යන්ත්‍ර වලින් කුණු ලොරියට එළවලු පටවන. පටවලා දිගම් පතහ වලට ඇහිලා දානවා අලින්ට ගන්න. මේක සිද්ධ වෙලා තියෙන ජනතාවගේ එළවලු. ඇයි අතිරික්ත වෙළඳපළෙන් අයින් කරගන්න සැලැස්මක් නැහැ. අපි ඔයගලට සහතිකයක් දෙනවා. කුසිකර්මාන්තයේ කුසි නිෂ්පාදන වලට ස්ථාවර මිල සාධාරණ මිල. ඒ කිසිසේත් උච්චාවචනය නොවන සාධාරණ මිල නියම කරන ප්‍රතිපත්තියක් අපි හදනවා. ඊළඟ අතිරික්ත වෙළඳපළෙන් අයින් කරගන්න. වෙළඳපළෙන් අයින් කරගෙන තක්කාලි නැති කාලේට තක්කාලි ටික වෙළඳපළට එනවා. පාරිභෝගිකයාට ස්ථාවර මිලක්, ගොවියාට සාධාරණ මිලක්.
මෙන්න මේ කුසි ප්‍රතිපත්ති අප ක්‍රියාවට නගනවා. එනිසා අපිට තිබෙනවා ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය, බීජ පිළිබඳ ප්‍රතිපත්තිය, වතුර පිළිබඳ ප්‍රතිපත්තිය, වගාව පිළිබඳ ප්‍රතිපත්තිය, ප්‍රවාහණය, ගබඩාකරණය, ඇසුරුම් කරන සහ වෙළඳපොළ. මේ අටවැදෑරුම් ප්‍රතිපත්තිය අතර තමයි අපි අපේ රටේ කුසකර්මාන්ත නවීකරණය කරන්නේ. කුසකර්මාන්ත පමණක් නෙවෙයි, මම ඊට කලිනුත් කියලා තිබෙනවා. කුසකර්මාන්තේ සහ නවීකරණය කිරීම හරහා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. හැබැයි ජීවන තත්ත්වය විතරක් උසස් වෙලා වැඩක් නැහැ. ගොවි ජනතාවගේ සමාජ ජීවිතයත් උසස් වෙන්න ඕන. ගොවි ජනතාවගේ සමාජ ජීවිතය කුමක්ද? පොලිසිය මහත්තය හයියම සද්ද දාන්නේ කාටද? කාටද? පොලිසිය මහත්තය වැඩිම සද්ද දාන්නේ ගමේ ඉන්න කෙනාට. එහෙම නෙවෙයි. ඇයි සමාජීය වටිනාකමක් නැහැ යාට? බැංකුවට ගියොත් ණයක් ගන්න මැනේජර් මහත්තය ළඟට ගන්න නැද්ද කවුද? චුට්ටක් ඈත් කරලා දෙනවා. කවුද? ගමේ කෙනා. ගන්න නැද්ද? සමහර අයට පොලිම් වුණෙත් නැහැ. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ගත්තාම තමයි සමහර දෙන්. හරිද? මේවයි වෙලා තියෙන්නේ. එනිසා මොකද සිදුවී තිබෙන්නේ? ගොවි ජනතාව ග්‍රාමීය ජනතාවගේ සමාජ වටිනාකම අදා හිමි වී තිබෙනවා. එනිසා උන්ට සමාජ ගරුත්වයක් ඕන. ලෝකෙ සෑම රටකම ෆාම කිව්වොත් ඒකට විශාල බලයක් තිබෙනවා. මම ඉල්ලන්නේ ඩෙන්මාර්කෙට ගියා. ඩෙන්මාර්කේ සාමාන්‍ය සත්ව ගොවි පළක් තියාගන්න බෑ හෙක්ටයාර 75ට වඩා අඩුයි. සෞරවට සත්ව ගොවි පළක හිමිකාරයෙක් ඉන්නවනම් එයාට හෙක්ටයාර 75ක් තියෙනවනම් ඒ පවුලේ ඉන්න දරුවෝ දෙන්නෙක් නම් එක දරුවකට ෆාම් එක බාර දෙනවා. තව දරුවෙක් ඉංජිනේරුවෙක් කරනවා. සමාජ වටිනාකමදී දෙන්නම එක සමානයි. අපේ මොකද කරන්නේ? අපේ හරක් පට්ටියක් හිටියොත් පුතාට භාගයක් දෙනවා, අයියට භාගයක් දෙනවා, පුතායි අයියයි දෙන්නම ජොබ් එකකට යනවා. යවන්න. ඒ සමාජ වටිනාකමක් නම් හරක් බලලම හරියන්නේ. එමුණ කියන්නේ. නේද? කිරිදෝලම වැඩක් නැහැ. ඇයි ඒවට සමාජ වටිනාකම් නිර්මාණය වෙලා නැහැ? මාර මීට කල්ලුත් කියන්නේ නැති මතක ඇති. ලංකාදීප පත්තරේ මංගල කිංගිණි තීරුව බලන්න. ඒ තීරුව මොනවද තියෙන්නේ? අවුරුදු නේද 40 වුවද වයස 40 නොපෙනෙන ඉංජිනේරු, කළමනාකරු, බැංකු රස්සාවකේ දෙන වෛද්‍ය, වැඩිමහල් පුතුට සුරූපී දියණියක් මම සොයයි. කොතරම්වත් ඔයගොල්ලෝ දැකලා තිනොත් ඇඹිලි පිටියේ අක්කර දෙකමාර කියලා කන්න වගා කරන වීටුම් හතරක් පහක් මාස කන්නකට ගෙදරට ගේන වීරිය ගොවි පුතාට සුරූපී දියණියක් මම සොයයි. දැකලා තිනු. එහෙම දැන්වීමක් දැම්මොත් එක ලියුමක් එන්නේ නැහැ. ඇයි? පිළිගැනීමක් නැහැ සමාජී. එනිසා මේ ගොවි ජනතාවගේ සමාජී තත්ත්වය ඉහළ නංවන්න ඕන. ජීවන තත්ත්වය විතරක් නෙවෙයි අපේ සැලැස්ම. උන්ගේ සමාජීය වටිනාකම ඉහළ දැමිය යුතුයි. ෆාම, යා ගොවියා. එයා තමයි මේ රටේ බත සපයන්නේ. එයා තමයි මේ රටේ නිෂ්පාදකයා. එයා තමයි මේ රටේ ගෞරවාන්විතම සමාජ සේවකයා බවට පරිවර්තනය කර ප්‍රතිපත්ති වෙනසක් අපේ රටේ ඇති කරන. ඔබට හිමි සමාජ කරුත්ව නිර්මාණය. අදක් කියනවා. අදක් කියන මොකක්ද? මඬ සෝදාගත් කල ගොවිකමට රජකමට සුදුසුයි. මඬ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි. හැබැයි රජකමට සුදුසු ගොවියා පොලි කඩේ ගාවින් යන්නේ නේද? පොලි මුදලාලි ගාවින් යන්නේ හැංගිලා. වෙස්සලාගෙන. උකස්බඩු ගාවේ කඩේ ගාවින් යන්නේ හැංගිලා නේද? මොනවද උකස්බඩු කඩේ නැත්තේ? චේන් එකද, කරාංගු දෙකද, වතුර මෝටරේ, බයිසිකලේ, මේ ඔක්කොම උකස්බඩු කඩේ. ඉතින් මුදලාලට ඒවා විකුණ ගන්නත් බෑ. මුදලාලට කියන මොකද්ද? කොහොම හරි මේක අරන් පලයන් කියලා. ඉතින් රජාට යන්න වෙන හැංගිලා නැත්ද? නේද? වී කඩේට හැංගෙන්න ඕන. බඩු කඩේට හැංගිලා යන්න ඕන. පොලි මුදලාලට හැංගිලා යන්න ඕන. මේක තමයි සමාජයේ තත්ත්වය ඔබට උරුම වී තිබෙන. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? එසම මේ පාලක හැමදාම කරේ. තමුන්නාන්සලගේ දුප්පත්කම දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරා. දුප්පත්කම වික්කා. අපි හදමු මේ රටේ පාලනයක්. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම තුරන් වෙන, තමන් නිරත වෙන ආර්ථික ප්‍රවේ සංවර්ධන කරන නව සරස්මකට අපේ රට පරිවර්තනය කරනවා. අන්න ඒ වෙනුවෙන් තමුන්නාසල එකතු වෙන්න ඕන. ඒක තමයි අපේ රටේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන දුප්පත්කමට තියෙන උත්තරේ. ඌව වෙල්ලස ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඓතිහාසික, පාරිසරික හා දේශගුණික වශයෙන් අද්විතීය ස්ථානයක් දිනාගත් භූමි ප්‍රදේශයකි. එහි නවතම තොරතුරු දැන ගැනීමට අපගේ YouTube ඌව TV channel එක subscribe කරන්න.